ලෝකේ වඩාත් ජනප්‍රිය ක්‍රිකට් සැලකලියක් විදිහට හඳුන්වන්න පුළුවන් ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලංකාවේ තියෙන සැලසුමක් තියෙනවා කියලා පසුගිය දවස්වල වාර්තා පළ වුණා. මේ ගැන ඉන්දියාවේ ස්පෝර්ට්ස් ස්ටාර් එක ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රබලෙක් අදහස් දක්වලා තිබුණා. මාධ්‍යවලින් ලංකාවේ මේ තරගාවලිය ලංකාවේ පවත්වනවා කියලා කතාබහ වාර්තා වුණා. ලංකාවෙන් තාම නිල වශයෙන් ආරාධනාවක් ලැබිලා නැහැ කියලා තමයි ඒ ඉන්දියා ක්‍රිකට් ප්‍රකාශකයා කියලා තිබුණේ. මාධ්‍ය වාර්තාවල එවැනි දෙයක් තිබිලා තියෙනවා. ඒත් ඒ ගැන කතා බහ කරන්න නම් ඒ සම්බන්ධයෙන් අපිට නිල වශයෙන් ලිපියක් ආ යුතුයි. ඒ විදිහට තමයි ඉන්දියා ක්‍රිකට් ප්‍රකාශකයා මේ ආරංචිය ගැන අදහස් දක්වලා තිබුණේ. ඒ වගේම ඉන්දියාවත් තාමත් ලංකාවේ තරගාවලිය පවත්වන්න සැලසුම් කරලා නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් ලංකාවේ තරගාවලිය තියෙනවා නම් ඉන්දියාවට පහසුවක් වගේම ලංකාවටත් විශාල ආර්ථික වාසියක් වෙයි කියලා නම් කියන්න පුළුවන්. කොහොම වුණත් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වෙද්දි සිතාබලමින් ඉන්නේ IPL තරගාවලිය කොහොම හරි ඉන්දියාවෙන් පවත්වන්න කියලා තමයි ආරංචි වෙන්නේ. දැන්ීම් වලින් විශාල ආදායම් තමයි ඒක ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් වෙලා තියෙන්නේ තරගාවලිය අදියර දෙකකින් පළමු අදියර සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී දෙවැනි අදියර ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පවත්වන්න කියලා තමයි වාර්තා වෙන්නේ. බොහෝ කාලයක ඉඳලා ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීප මිතුරෙක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ යෝජනාව ගැන අපට තේරුම් ගන්න පුළුවන්. ඒත් ලැබෙන මාසයේදී හෂාන්ත් මනෝහර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති තත්ත්වයෙන් ඉවත් වුණාට පස්සේ මොකක් වෙයිද? ඒ විදිහට තමයි ඉන්දියානු ක්‍රිකට් ප්‍රබලයා ලංකාවේ නිල නොවන ආරාධනාව ගැන හුවම ස්පෝර්ට්ස් ස්ටාර්ක කියලා තිබුණේ. කොහොමුණත් තරගාවලිය පවත්වනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ වසන්ත තත්ත්වය පහළ ගියාට පස්සේ කියලා තමයි ඉන්දියාව කියන්නේ. තරගාවලිය නැවත දැනුම් දෙන තුරු තාවකාලික වාක්‍යතුවක් තිබේ. 2020 ඉන්දියා ක්‍රිකට් සමය නැවත ආරම්භ කරනු ලබන්නේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වූවාට මෙන්ම ආරක්ෂිත වූවාටද පසුවයි. තරගාවලිය පැවැත්වෙන අලුත් දින වකවානු නියම කළාට පස්සේ අපට පුළුවන් විදේශීය ක්‍රීඩකයන් ගැන බලන්න. මොකද විදේශීය ක්‍රීඩකයන් ගන්න වෙන්නේ ඔවුන්ගේ අන්තර්ජාතික තරඟ වලට බලපෑමක් නොවන පරිදි. ඔය විදිහට තමයි පසුගිය දවස්වල ලොකු වටිනාකමක් ලැබුණු පුවත ගැන ඉන්දියාවේ මාධ්‍යයක් වාර්තා කරන්නේ. ඉන්දියාව තරගාවලිය ලංකාවේ තියන්න කැමති වුණත් ආර්ථික වාසිය විතරක් හිතන්නේ නැතුව ඒ සමග අපිට එල්ල වෙන්න පුළුවන් අවශ්‍යදායක තත්ත්වයන් ගැන හිතලා තීරණ ගනී කියලා අපි බලාපොරොත්තු වෙමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මත් subscribe කරන්න. cricket වලට කැමති ඔබ යහළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video round this සැපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.